සමාජ අද යම් තැනක ඉන්නවන අද අපි මේ තැන ඉන්නේ අපේ අම්ම ලස්සන්ට මේ ජීවිතේ ඒ ගොතලා මේ විදියට හැඩ කරපු හින්දා මොකද අම්මට අපේ මූණ දකිනකොට අම්මගේ ඇඟේ තියෙන ලේ ටික කිරිබුණා නම් මෞසනේ හස්ස ගැන තව කුමන කතාවද එක දවසක් එක ගෙදරක සාහනයක් වැද එක පොතේ මග්ගවේ පාවිච්චි කරලා ඇවිල්ලා තමන්ගේ අම්මව වරනවා සාලේ මැද එකම එක ලේබිලයි අම්මගේ හදවත එක තැනකට විසිරලා ගිහිලා තියෙනවා ඒ පුතා එකපාරට බය වුණ පාර අර ගෙදර ඉස්සම අඳුරෙන් එළියට බැහැලා දුවන්න යනකොට මව් සෙනෙහස කියලා කියන්නේ අර අම්මගේ හදවත කෑ ගහලා කියනවා පුතේම ඔය ලෙවල්ට ඉස්සලා වැටේ කියලා මව් සෙනෙහස කියලා කියන්නේ අනේ වගේ දෙයක් ඒ තරම් මුතුම් දෙයක් ඒ ගැන කියන්න මේ වචන මදිවි අද දවස මදිවි ඉතින් අද ඒ අම්මා කාගේ හරි අම්මා කෙනෙක් ජීවිතුම් අතර නැතිනම් ඒ අම්මාද සිහිපත් කරගමු එක දවසක් එක වෙල්යායක් මැද එක තරුණේ ඝාතනය කළා තිබුණා ඒ තරුණයාගේ කිස වෙනම හඳ වෙනම ඒක අඳුරගන්න කිසිම කෙනෙකුට බෑ ග්‍රාම නිලධාරීන් 32ක් එතනට ආවා පොලිස් නිලධාරීන් 40කට වැඩි එතනට ආවා නමුත් ඒ සිරුරු අඳුනගන්න බෑ මූණ විකෘති වෙලා තමයි මීටර 40ක් 50ක් විතර දුර තියාගෙන ඒක අම්මා කෙනෙක් කෙනවා මයියෙන් කෑ ගහගෙන මගේ පුතේ කියලා කෑ ගහගෙන පුරෝලෙකුටගෙන අපාහෙද ගස්වා නිදිගන්නවා යහන් ගැබේ මේ අතපය හැදුවේ අම්මා ඒ අම්මා මීටර 50ක් විතර දුර තියාගෙන වුණා ඒ අම්මා අඳුරගත්ත අනේ මේ මගේ පුතා නේද කිය ඒ තමයි අම්මා මොකද එයාට අඳුරගන්න පුළුවන් මේ ජීවිතේ එයා තමයි මේක හැදුවේ එයා කතා කරනකොට තමයි අපි කතා කරන්න පුරුදු වෙන්නේ අනේ එයා අපේ එයාගේ බඩේ අපි ඉන්නකොට එයා උණු වෙන දෙයක් කෑවේ නෑ අපිට දැනෙයි කියලා සීතල දෙයක් පිව්වේ නෑ අනේ අපිට දැනෙයි කියලා මොකද එයා හිතපු දේ භාගයක් අපේ හිතට එයා කාපු දේ භාගයක් අපේ ඇඟට ආවා අම්මයි මායි දෙගිනි වල කපාගෙන ආවට මේ ජීවිතේ අපි දෙන්නම එක්කෙනේ අපි දෙන්නම එක්කෙනේ ඉතින් මේ ආදරේ උල්පත තමයි මගේ අම්මා. දැන් අද අපිටත් තියෙනවා පෞල් ජීවිතයක්. අපිට අද සාම්පෘෂ්‍ය අමාරයව අද අපිට අපේ දරුවෝ මේ සාම්පෘෂ්‍ය මේ තමන්ගේ පිරිඳහා දරුවත් එක්ක එක කෑම පිඟානේ කන්න හදන්නේ. අනේ අම්මා ඉන්නවා එක පැත්තක කොනක වාඩි වෙලා. අම්මට දෙනවා වෙනම පිඟානක කන්න. අනේ පුටි කාලේ මගේ පිඟානේ අනේ අම්මගේ පිඟානේ දෙයියනේ මම කෑවේ. මට පුළුවන්ද මගේ අම්මට වෙන පිගානක් මෙහෙම දෙන්න කන්න කියලා. අනේ ඒ අම්මා ඒ මොනවත් කියන්නේ පුතේ උඹේ ජීවිතේ උඹ හදාගන්න. අනේ චෝඩේ කාලේ හැන්ද උනේ අම්මගේ අද්දක අපිට. ඒ හැන්ද තරම් හැන්දක් මේ ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැහැ. එක දවසක මගේ අම්මා ගියපු දවසේ මට තේරෙයි. අනේ අම්මා මට කොච්චරනම් බත් කැවුවද කියලා. අනේ එහෙමයි. අර වැඩිහිටි නිවාසවල මහලු නිවාසවල ඉන්න එක අම්මා කෙනෙක්වත් කියන්නේ නැහැ දරුවගේ නම. එයාට තාමත් අපි චූටි දරුවෙක් වගේ තාමත් එයාට තාමත් චූටි දරුවෙක් වගේ ඒ ඇඟ වැලි වැටුනේ මානේ මං හින්ද කොහොමද අම්මා කෙනෙක් දුක් විඳින්නේ මෙවැනි කැපකිරීමක් කළ අවසානයේට චූටි කාලේ එයා තමයි මුළු ලෝකෙම අද වෙනකොට වෙන දේවල් මේ ජීවිතේ ඇවිල්ලා අනේ අම්මව මේ ජීවිතේ දෙවෙනි තැනට වැටිලාද අද මොකද අම්මා තමයි මට හිතපු හොඳම යාළුවා චූටිකා අම්මා තමයි ඔල අම්මා අද මගේ ජීවිතේ පළවෙනි තැන ඉන්නවද හැබැයි අම්මගේ නම් ජීවිතේ පළවෙනි තැන තාමත් ඇත්තේ අපි මේ ඉන්නේ ඒ වගේ කතාවක් මේ ඉස්කෝලේ සර් කෙනෙක් මේ සර් ගේ අම්මා දැන් වයසයි අම්මට ලෙඩක් තියෙනවා ඒ ලෙඩේ තමයි අම්මා දැන් පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ එයා කවදාවත් අම්මව තනි කරන්නේ නැහැ. එයා ඉස්කෝලේ එනකොට අම්මව එක්කගෙන එන්නේ ඉස්කෝලේ. ඉස්කෝලේ එක්කන් ඇවිල්ලා ඉස්කෝලේ පන්තියේ පිටිපස්සම සීට් එකක් තියලා එයා අම්මව වාඩි කරනවා එතනින්. අනේ කොච්චරනම් මිනිස්සු කියනවද? ඔයා යන්නේ ඔයා වැඩට කවුරු හරි ගන්න අම්මව බලා ගන්න කියලා. හැබැයි ඒසර එකම එක කතාවක් කියනවා. එකම එක. එයා කියන්නේ මගේ අම්මව බලා ගන්න මේ ලෝකේ මම තරම් තාම කවුරුවත් ඉපදිලා නැහැ කියලා. කුටි කාලේ මොන්ටිසෝරියට ගිහිල්ලා අනේ අර දැම්පුඩු වස්සෙන් මාව අම්මව පේන්නේ නැතිනකොට අඳනකොට කොහෙන් හරි ඇවිල්ලා අම්මා එතන හිටගත්තා. අද අම්මව අම්මා ළඩ වෙලා අර රෝහලේ ඇඳේ ඉන්නකොට මම කොහොමද 1000ක් 2500ක් දීලා සේවකේ කම්මගාව නවත්තන්නේ? කුටි කාලේ එක දවසක් පිට කවුරු හරි අම්මා මංගාව නවත්වන මම ළඩ උඩ වෙලා
එයා දන්නවා එයාගේ අතින් මුළු අත ගන්නකොට විතරයි මට සනීපයක් ලැබෙන්න කියලා. අනේ මගේ අම්මටත් එහෙමයි. මගේ අම්මගේ ඔළුව මම අත ගන්නකොට විතරයි මගේ අම්මගේ ඔළුවට සනීපයක් ලැබෙන්නේ. අම්මා මේ ලෝකේ යන දවසේදී අනේ අර සුදු පාට පාවඩයක් දාලා හරි අරන් යන්න මේ කොන්ද කෙලින් කියන්න ඕනි. ඒ පාවඩේ උඩින් මගේ අම්මගේ පෙට්ටිය අරන් යනකොට ඒ බරත් එක්කම දැනෙන්න ඕනි. අනේ අම්මා වෙනුවෙන් මම හැම යුතුයකමක්ම ඉටු කරා නේද කියලා. මේ ගේන්නේ අම්මගේ මලගෙදර පුතාව වන්දනාගාරේ ඉඳලා අම්මගේ මලගෙදර එක්කන් ඉන්නේ පුතාව. අද ආසයි අම්මව බදාගෙන අඬන්න විදිහක් නැහැ අද්දකට මාංචු බාලා. අද ආසයි අනේ අම්මගේ පෙට්ටියල කරගහන්න විදිහක් නැහැ අද්දකට මාංචු බාලා. මේ අම්මා කියා 10 බාරක් 15 බාරක් විතර අර කෑම එකක් කරගෙන වන්දනාගාර ළඟ දරුවෝ බලන්න. මේ අම්මා කියා අනේ ඒ අම්මත් පොඩි ප්‍රාර්ථනාවක් පැතුවා. අනේ එක දවසක් හරි මගේ පුතාට මගේ අතින් බත්කටක් කවන්න තව ලැබෙන්න මට අවස්ථාවක් කියලා. මොරේ අම්මට අවස්ථාව ලැබුණේ නැහැ. අපිට තාම තියෙන අවස්ථාව තාම අපේ ජීවිතේ අපි ගාව තියෙනවා. එක දවසක් පිටිසර ගම්මානෙක ජීවත් වුණා අම්මයි තාත්තයි පුතෙකුයි. ඒ පුතාව බලාගත්තේ මණිකක් වගේ අම්මයි තාත්තයි ඉල්ලපු හැම දෙයක්ම දුන්න පුතාට. ආදරේ සිරහස ඒ දේවල් එක්ක හැම දෙයක්ම දුන්න. කරේ තියාගෙන ඉස්කෝලේ එක්කන් යන්නේ අම්මා. පුතාව එහෙමයි පුතා හැදුවේ. ඒ පුතා දවස විවාහය කරගෙන ඒ විවාහ වෙලා ඉන්න බිරිඳ එක්ක මේ පෞල් ජීවිතේ ඒ ගෙදරම ගත කරන වෙලාවක දවසක් පිනිවෙතන යාමක රැ යාමක අම්මයි තාත්තයි අර බණක් ගහගෙන කාමරේ ඉන්න වෙලාවේ පුතා ඇවිල්ලා කියනවා හෙට යන්න ලෑස්ති වෙන්න අම්මේ දලදා වඳින්න කියලා. අනේ අම්මයි තාත්තයි එවෙලෙම එංග හොදගෙන මේ වෙලා සිල් ගන්නවා. මාරේ එළි වෙනකන් අවදියෙන් ඉන්නවා හෙට දලදා වඳින්න යන්න. හරිම ආසාවෙන් බුදුන් දැක්ක වගේ කියලා හිතාගෙන අවදාවක් දලදා වහන්සේ වැඳලා නැහැ. ඒ අම්මයි තාත්තයි යන්න පාර දන්නේ නැහැ. නමුත් ඒ කර ඇති වුණා පුතාව පුතා පුළුවන් තරමට යවන්න. අනේ පාන්දර පුතා නැගිටලා ඇවිල්ලා පුතාගේ වාහනේ අරගෙන අම්මයි තාත්තවයි දාගත්ත වාහනේ අර දල්දා මාලිගාවට යන ගම්මාන ඉඳන් එනකොට දකුණ දකුණ හැම පන්සලක් ගාවම අර අම්මයි තාත්තයි අනේ නැගිටලා සාදු කිය කිය වැඳා. මගේ පුතා රජ වෙන්න ඕනි. මගේ පුතා බුදු වෙන්න ඕනි මේ කරන පිනට. අනේ දල්දා මාලිගාව ඉස්සරහට ගිහිල්ලා අම්මට තාත්තට ඒක සාදු කියලා වැඳලා ඉන්න කියේ. අර අම්මා තාත්තයි අර දල්දා මාලිගාව යන පාර දිවි අඩියක් තඩියක් කියන ගානේ එකමක ප්‍රාර්ථනාවයි පැතුවේ මගේ පුතාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න මේ පෙරපු පිනට. අර කෙනාපු පාසු මේ පාස් මේ කාසි පඳුරු කැටයක් කැටයක් ගානේ දානකොට එකමක ප්‍රාර්ථනාවයි පැතුවේ මගේ පුතා රජ වෙන්න. අර දන්ත ධාතු වහන්සේ ඉස්සරහා මල් වට්ටිය පූජා කරන ගමන් අර අම්මා එකමක පැතුමක් පැතුවා. ඒ අම්මා ප්‍රාර්ථනා කරා මගේ ආයුෂ ටික ඔක්කොම ටික අරගෙන අර ඊය ගේට්ටුව ළඟ ඉන්න පුතාට දෙන්න කියලා. ඒ ප්‍රාර්ථනා කරන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරයි. ඒ ප්‍රාර්ථනාව පතලා අනේ ඒ අම්මා එනවා අම්මයි තාත්තයි බැහැලා නැවත පාර ගාව. ඇවිල්ලා බලනවා මගේ පුතා වගේද පාර යන හැමෝම දිහා බලනවා මගේ පුතාද කියලා. පුතා පේන්නේ නැහැ. ඒ වගේ වාහන හැම දිහක්ම බලනවා මගේ පුතාගේ වාහනේද කියලා. අනේ ඒත් නෑ. අනේ අර අනුරා වැස්සක් වැටෙන්නේ යන වෙලාවක දැන් අම්මා වාඩි වෙලා ඉන්නවා. තාත්තා කියනවා දැන් වහින්න හදන්නේ. අපි යමු පොඩ්ඩක් දෙවෙන් නැතරකට. මේ දල්දා මාලිගාව ඉස්සරහා සත්‍ය කතාවක් මේ කියන්නේ. අනේ සත්‍ය කතාව. අම්මා කියනවා පුතා මට ඉන්නේ කිව්වේ මෙන්න මෙතන. මොකද චූටි කාලේ අම්මා කිව්වම උදේ මෙතන වෙලා ඉඳපන් කියලා. අනේ අපි හිටියා අනිවාර්යෙන් මගේ අම්මා ඒ කියලා. මගේ අම්මා අනිවාර්යෙන් ඒ කියලා හිටියා. මොකද විශ්වාසය තියනවා. ඒ අම්මගේ හදවතේ තියෙන තේ විශ්වාසය. ඒ අම්මා හිටියා. අනුරාවලි වැටෙන වෙලාවේ වෙනකම් වැස්ස මැද අම්මා ඉන්නවා. අතන වාඩි වෙලා. අනේ පුතා වෙන. තාත්තගේ හදවතට තේරෙනවා මේ පුතා ඉන්නේ නැති වෙච්චි. තාත්ත කියනවා අපි යමු. අම්මා කියනවා අපේ අතේ රුපියලක්වත් නැහැ කියලා පුතා දන්නවා. ඊය රෑ ඉඳන් මොනවත් කෑවේ නැහැ කියලා මගේ පුතා දන්නවා. මගේ පුතා යන්නේ නැති කන්න මොනව හරි ගේන්න. අම්මා කියනවා තාත්ත අනේ පරමහ වර්ෂාව මැද
අම්ම ගැහෙන කොට තාත්තා කියන පුතාට කෑ ගහලා මාව අරන් නොකියක් කවන්නේ ඔබ බොරුවක් කර කියලා මේ අම්මව එක්කම් බලයන් කිය. අර දල්ලා මාළිගාව ඉස්සරහ අම්මා එතනම මිය දෙනවා. අනේ අර මරණේ සමාජ මාධ්‍යෙන් දැකලා තමයි පුතා ඇවිල්ලා අම්මව ගෙදර ඉක්ක යන්නේ. අම්මා දල්ලා මාළිගාවේ ධර්මදාතු වහන්සේ ඉස්සරහ පතපු පැතුමද ඒ ඉතුරුනේ කියලා මට හිතෙනවා. ඒ වෙලාවේ ඔය අම්මා කෙනෙක් එහෙමයි මේ ජීවිතේ දෙන්නේ ජීවිතේම හරි දෙනවා දරුවගේ සතුට වෙනුවෙන්. ඒ තමයි අම්මා ප්‍රාර්ථනා කරන්නේ මගේ අම්මා බුදු වෙන්න කියලා. දවසක බුදු වෙන්න මගේ අම්මා. අනේ තාම්මා කෙනෙක්ට මෙහෙම පාරේ දාලා යන්න පුළුවන්. අනේ චූටි කාලේ අපි කළුවරට බයයි. ඒ කළුවරට බය වෙලාවේ අම්මා ළඟ හිටියේ. පුතේ බය වෙන්න එපා මම ඉන්නම් කියලා. කොහොමද පුතේ කළුවර මහ රෑ පාර මැද කාණුවක අම්මා කෙනෙක් ගානේ? එහෙම පුළුවන්ද අම්මා කෙනෙක් කරානේ? කළුවරේ වෙලාවේ මාව තුඩු කරගෙන හිටපු අම්මා. එහෙම කොහොමද කරන්නේ? එක දවසක එක ධර්මයේ කණ්ඩායමක් එකට රංචු ගෙහිලා සාදයක ඉන්න වෙලාවක එක තරුණයෙකුට එනවා ජංගම දුරකථනයට ඇමතුමා ෆෝන් එකට. එන්නේ අම්මගේ. ඒ අම්මා එක දිගට කෝල් 15ක් ගන්නවා. අනේ මම කමන්නේ ගෙදර ගිහිල්ලා මම්මට කතා කරනවා. දැන් අම්මට කතා කරුත් මම ඉක්මනට ගෙදර යන්න වෙනවා. කියලා තරුණයා ඒ වෙලාවේ කියනවා. හවසේ සාදේ ඉවරලා ගෙදර යනකොට ගෙදර සාලේ දොර ඇරලා බලනකොට සාලේ අම්මා මැරිලා වැඩිලා ඉන්නේ. අම්මගේ අතේ ෆෝන් එක ෆෝන් එකේ කෝල් 15ම ඩයල් කරලා දෙන පුතා. එක කෝල් එකක් එක්ක මිස් කරන්න එපා අම්මගේ. මොකද අම්මා කියලා එන කෝල් එක මේ ජීවිතේ හැමදාම මෙන්න දෙහින්න. ඒ තමයි අම්මා. මොකද අම්මා කවදාවත් දෙවර දිරගත වෙන්නේ නැති චරිතේ. එකපාරයි අම්මා කෙනෙක් මේ ජීවිතේට ලැබෙන්නේ. එකපාරයි. කවදාවත් අම්මගේ ඇස් දෙකට මම හින්න ගමල